ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඉතා උසස් පාරිභෝගික ද්‍රව්‍ය දැන් කැනඩාවේදී. අන්තර්ජාලයෙන් ඇනොම් කර ඉතා ඉක්මනින් නිවසට ගෙන්වා ගැනීමට අදම පිවිසෙන්න. www.escapetheshop.com ආයු බොහෝ වේවා. අපි දෙන්න පොඩි ගමනක් යනවා. සේ බබා ඉස්කෝලේ ගිහිල්ලා. වීඩියෝ එකේ අන්තිමට වගේ සේ බබා අපිට බලා ගන්න පුළුවන් බ්ලොග් එකේ අන්තිමට වගේ. අපි දෙන්න යන්නේ සේ බබාට හොරෙන් ඇත්තටම මේ ගමන හේතුව සේ බබා උපන් දිනේනවා. අවුරුදු 7ක් වෙන්න ලබන්නේනවා. ඉතින් අපි දෙන්න දැන් යනවා සේ බබා ආස ජාති මේ දවස්වල සේ බබා වැඩියෙන්ම කැමති කෙනා තමයි කෙනා කියන්නේ ෆිල්ම් එක කියමු කපි පොඩි අයගේ මූවි එකේ මේ මූවි එකේ විදිහට තමයි අපි කේක් එක හදන්න හිතුවේ මහා ලොකු කේක් යන්නේ මේ සාමාන්‍ය කුංචි කේක් එක අපි දැන් යන්නේ කේක් එකේ කේක් එකට ඕඩර් එක දෙන්න මම ඉතින් රෑයාගේ පොඩි විස්තරයක් එහෙම දැනගත්තා මොනවටද කැමති මොන වගේ කේක් එකක්ද රවුම් එකක්ද පොටු එකක්ද ත්‍රිකෝණ වගේ එකක්ද මොන කේක් එකක්ද ඒක දැනගත්තා ඉතින් එයාට හොරෙන් දැන් යනවා අපි දෙන්න පුරුදු විදිහටම කොහෙද යන්නේ කෝප් එකට සාමාන්‍ය මෙහෙ අපේ කෝප් එකේ කේක් කරනවා එතකොට අපේ නෝත් මාට් එකේ කේක් කරනවා සමහර කට්ටිය ගෙවල් වලත් අර අපේ ලංකාවේ වගේ කේක් කරලා එහෙම කරන කට්ටිය ඉන්නවා අපිට ඒගොල්ලන් තුනක් කතා කරලා දෙන්න පුළුවන් කේක් කරන්න ගන්නවා නම් අමතර ආදායමක් විදිහට මුදල් උපයන්නත් පුළුවන් ඉතින් අපි ගිය අවුරුද්දේ මෙහෙට ආපු දවස නම් කෝප් එකෙන් තමයි අපි කේක් කේක් කළේ මේ පාරත් යනවා කෝප් එකට ගිහිල්ලා කේක් ඕඩර් එක දීලා තව තැනකට යන්න තියෙනවා එතනට ගිහිල්ලා ඔයාලට පාරේ දැන් වාහනේ යනකොට අමුතු සද්දයක් වගේ ඇහෙනවනේ ඒ දැන් අපේ පාරේ හිම නැහැ හිම ගිය වෙන්න අරන්නේ තියෙන්නේ ඔයාලට පේනවා පාරේ හිම නැහැ එතකොට ස්ටාර්ට් ගහපු රෝද කරගෙනකොට එන සද්ද තමයි ඔය අමුතු විදියට වාහනේ ගුරු කරන සද්දයක් ඇහෙන්නේ ඒක සාමාන්‍යයෙන් පිට එක ඉවර වෙලා ජූනි වගේ වෙනකොට ජූනි අන්තිම වගේ වෙනකොට අපි සමයකට සම ටයර් මාර්ක් කරන්න ඕනි හේතුව පාර ඩැමේජ් වෙනවා තාම පාර හිම නැති වුණාට අපිට වැටෙන්න හිම තියෙන හින්දා තාම මාර්ක් කරන්න නැහැ ජූනි අන්තිමෙන් පස්සේ මාර්ක් වෙලේ නැත්තම් දඩ ගහනවා පාර ඩැමේජ් වෙන හින්දා ඔය සද්දේ අමුතුවට ඇහෙන්නේ ඒක තමයි ඉතින් දැන් වෙලාව උදේ 8:45යි කෝප්පේ කරින්නේ උදේ කීයටද උදේ 8ට වාහන අඩුයි කට්ටිය එක්කන දෙන්න එනවා සමහර විට ඇතුළු වැඩ ගන්න වෙන්නත් පුළුවන් ඉතින් අපි ආවා කෝප්පේකට දැන් පරිසර උෂ්ණත්වයේ බිඳුවයි ෆීල්ස් ලයික් දින 4:30 අතර කියලා තමයි තියෙන්නේ ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙනවා අපි හිතාගෙන හිටියේ ඩොනේෂන් වගේක් කරන්න ඉතින් අපි මෙහි ෆ්‍රෙන්ඩ්ෂිප් සෙන්ටර් එකටයි ලංකාවේ ඒ කට්ටියටයි උදව් කරමු කියලා අපි හිතන් හිටියා ඩොනේෂන් විදිහට මොන හරි දෙමු කියලා ඉතින් සාමාන්‍යයෙන් අපි බබාගේ හැම අවුරුද්දකම බර්ත්ඩේ එකට එහෙම කරනවා මෙහෙදි අපි කතා වුණේ මෙහි තියෙන ඩොනේ මොකද ෆ්‍රෙන්ඩ්ෂිප් සෙන්ටර් එකට මොන හරි අරන් ස්නැක් වර්ග අරන් දෙමු කියලා
ඊට පස්සේ ඉස්කෝලෙන් මේල් එකක් ආවා අපිට ඉස්කෝලෙන් එකතු කරනවා ඩොනේෂන්ස් කොහෙට හරි දෙන්න කැමතිනම් ඒකට බඩු අරන් එවන්න පුළුවන් කියලා ඒගොල්ලෝ අපිට දීලා තිබ්බා ලිස්ට් එකක් අපි ඒ ලිස්ට් එකේ හැටියට අපිට අරන් දෙන්න පුළුවන් දේ අරන් යවන්න පුළුවන් ඉතින් ඔක්කොම ඕනේ නැහැ පුළුවන් නම් ඒත් කමක් නැහැ Tamanට පුළුවන් විදිහට අරන් යවන්න පුළුවන් ඉන්න පොඩ්ඩක් කේක් එක බලන්න ඉතින් අපි හිතන් හිටියේ වැඩේට සේහබ බබවත් එක්ක ඇවිල්ලා මේ වැඩේ කරමු කියලා ඉතින් එයා දැන් ඉස්කෝලේ ගිහිල්ලා ඒ හින්දා යාව එක්ක එන්න වෙන්නේ නැහැ අපි ඉස්කෝලේ මේ බඩු ටික යවන්නේ නම් එයාගේ අතේ ඒ හින්දා අපි දෙන්න ඇවිල්ලා බඩු ටික ගන්නවා ඒත් එක්කම මේ වෙනකොට අපි ලංකාවේ පුංචි පැටව 16 දෙනෙක්ට උදව් කරන්න ඉස්කෝලේ පොත් ලිස්ට් එක අරන් දෙන්න බාර අරගෙන තියෙනවා ඒක අපි කරන්නේ අපි මිනිස්සු කියලා ගෲප් එකක් තියෙනවා ඒ ගෲප් එකත් එක්ක එකතු වෙලා තමයි කරන්නේ ගෲප් එක තමයි අපි මෙහෙන් සල්ලි දැම්මම මේ ගැන සම්පූර්ණම හොයලා බලලා ඒ වැටික් කරන්නේ එහෙනම් අපි මෙතනින් ස්නැක් ටික බලලා තෝරගමු බබාගේ බර්ත්ඩේ එක විතර නෙමෙයි අපේ channel එකට අවුරුදු දෙකක් වෙනවා අප්‍රේල් 11 වෙනිදාට ඉතින් ඒකත් එක්ක තමයි අපි ඩොනේෂන් එක කරන්නේ ලංකාවට දෙකම එකට එකතු කරලා ඔන්න දැන් අපි ඩොලර් ස්ටෝර් එකට ඇවිල්ලා තියෙන්නේ දැන් ඉන්නේ බර්ත්ඩේ අයිටම්ස් තියෙන තැන කට්ටියට මතකයි ඩොලර් ස්ටෝර් බ්ලොග් එක කැනඩාවේ බඩු ලාබෙට ගන්න පුළුවන් කඩේ ගැන කරපු බ්ලොග් එක කරපු කඩේ ඉතින් බර්ත්ඩේ එකට ඒවා ගන්න තමයි බලන්නේ අතරම් පාට අංක හතක් නේ පාටින් ගත්තා මොකක් හත ලොකුර මොකුත් සරසන්නේ නැහැ හැපි බර්ත්ඩේ කියලා ගැහුවා බැලුම් ටිකක් එල්ලුවා මේක මේ උසලා බබා බබා කවර දැන් යාලු ක්ලමෙක් අංක 7
ඉතින් සේහ බබාට වුණා එයාගේ බර්ත්ඩේ එකට පීසා කන්න. ඔන්න අපි හවස වෙලාවා පීසා කඩේට. ඉතින් කෑම එකත් ඕඩර් කරගත්තා. කැමති කැමති විදිහට. අපි කාලා බීලා ආවා එළියට. දැන් වෙලාව 8යි. කාලා බීලා අරගෙනත් ආවා. ඕඩර් කරපුවා කා ගන්න බැරුව අරගෙනත් ආවා. දැන් 8යි. එහෙනම් දැන් අපිට යන්න තියෙනවා නෝත් මාට් එකට. සේහක්ට මන් දුන්න බර්ත්ඩේ එකට gift voucher එකක්. ඒ gift voucher එකට ටැග් එකක් ගන්න. දැන් යන්න වෙනවා අපිට. යම් නෝත් මාට් එකේදී හම්බෙමු. ඉතින් බර්ත්ඩේ එක දවසේ නෝත් මාට් එකේදී හම්බෙමු කියලා බ්ලොග් එකේ කිව්වට ඇත්තටම අපි එනකොට නෝත් මාට් එක වහලා අපිට ඊළඟ දවසේ එන්න වුණා. මොන ඉතින් එයාවත් එක්කගෙන ආවා. වැඩේ කියන්නේ අපි ඕඩර් කරපු තෑග්ග වෙලාවට ආවේ නැහැ. ඒ වෙලාව පරක්කු වෙනවා. අප්‍රේල් 16 වගේ තමයි තෑග් වෙනවා කියලා තිබ්බේ. ඉතින් අපි එයාට ඕඩර් කළේ iPad එකක්. දැන් එයා මේ සැප්තැම්බර් වල grade 2 වලට යනවා. එතකොට එයාගේ ඉස්කෝල වැඩවල වලට ඕන වෙනවත් එක්ක ඒ හින්දා iPad එකක් තමයි ඕඩර් කළේ. ඉතින් ඒක එවලයාට දෙන්න හම්බෙන්නේ නැති හින්දා මම gift voucher එකක් දුන්නා එයාට. එයා කැමති දෙයක් තෝරලා බලලා ගන්න කියලා. ඩොලර් 50ක එකක් දුන්නේ එයා. හැබැයි ගන්න බඩු ඊට වඩා වැඩි ඒවා. මේ බලමු මොන මොනවා අරගෙන එයිද දන්නේ නැහැ. අපි කිව්වා ඩොලර් 50ට විතරක් ගන්න. මේ ඔයාට වෙනම gift එකක් එනවා on the way කියලා. ඉතින් iPad එකක් දුන්නට මේ පැය 24ම මන් දීලා තියන්නේ. සමහර කට්ටිය බයයි දරුවන්ට ෆෝන් දෙන්න, ටැබ් දෙන්න. ඒකට අපි වෙලාවක් වෙන් කරගත්තා නම් හරි. සාමාන්‍යයෙන් අපේ ගෙදර ස්ක්‍රීන් ටයිම් එක පැය 2යි. වැඩිම වුණොත් පැය 2කමාරක් වෙයි. එතනින් යාට යාට ටීවී එක ඔෆ් කරන්න බබා. ටැබ් එක අයින් කරන්න කියලා කිව්වම එයා ඒක අයින් කරනවා. ෆෝන් එක අයින් කරන්න කිව්වම එයා ඉවලේ පාවිච්චි කරන්න මොකද්ද? ඒක අයින් කරනවා ඩිවයිස් එක. එයත් දන්නවා පැය 2කට වඩා බලන්න හොඳ නැහැ කියලා. යාට ඉස්කෝලෙනුත් ඒක කියලා දීලා තියෙනවා. ඒ හින්දා ලොකු අවුලක් වෙන්නේ නැහැ මට නම්. එයාට ටැබ් එකක් අරන් දුන්නා කියලා.
Amma gannada? No thank you. I said no thank you. And it's upside down. Sapat deka dal din maar karla neda? Wah, hai. Amma daam e wage. Sapat deka kapul deka maar karla thamai da. Dai harda birthday ka? Tagi hambuna? This is not for my birthday. නැතම් බර්ත්ඩේ gift එක තමයි. නෑ. ආ ඔය එකක්. නෑ. දැන් දෙකක්. දෙකක් තමයි ඉතින් හදිස්සියේ අපේ ඕඩර් කරපු බර්ත්ඩේ gift එක ආපු නැති හින්දා තමයි ඕක දුන්නේ. ඇහිල දොරාරල දාන්න ඔයාව. My hands are clean. ඉතින් මේ තියෙන්නේ අපි මිනිස්සු group එකත් එක්ක එකතු වෙලා ලංකාවේ බබාල 16 දෙනෙක්ට අපි පාසල් උපකරණ පොත් සෙට් එක ලිස්ට් එක අරන් දෙන්න අරන් දීපු එක. ඉතින් මම මේ ෆොටෝ ටික එකතු කරන්න එකම හේතුව ඇත්තටම අපි මිනිස්සුය කියන මේ ගෲප් එක හරිම විශ්වාසවන්ත තැනක් කියලා මට කියන්න පුළුවන්. ඉතින් මේ ගෲප් එක ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් ඕගොල්ලන්ට පුළුවන් FB එකේ අපි මිනිස්සුය කියලා සර්ච් කරන්න. සර්ච් කළාම ඕගොල්ලන්ට හොයා ගන්න පුළුවන්. ඉතින් අපි මිනිස්සු කණ්ඩායමටත් මේක අවස්ථාවක් කරගන්නවා හරි ලස්සනට පිළිවෙලට මේ වැඩේ ඉවර කරන්න උදව් වුණාට ඇත්තරම සියලුම මහන්සිය ශ්‍රමය ඔක්කොම මේගොල්ලන්ගේ ඇත්තරම මේකට මම කලේ සල්ලි දාපු එක විතරයි හොයලා බලලා හැමදේම කලේ අපි මිනිස්සු ගෲප් එකෙන් මේක අවස්ථාවක් කරගන්නවා ඒගොල්ලන්ට ස්තුති කරන්න නැවත නැවතත් බොහොම ස්තුතියි බොහොම පිං මේ උදව්ව මට කළාට. ඉතින් සේහ බබාගේ බර්ත්ඩේ එකට විෂ් කරපු හැමෝටම thank you very much. සේහ thank you කියන හැමෝටම. කියන්න ඔයාගේ බර්ත්ඩේ එකට විෂ් කරපු අයට. මට ඇහුණා නේ. එහෙනම් අපේ බ්ලොග් එක බලනකොට බොහොම ස්තුතියි. පරිස්සමින් ඉන්න. අපි ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්. ආයි බොහෝ වේවා.